අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැතගත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. පොලිසියට එරෙහි උද්ඝෝෂණයකින් තලවකැලේ උණුසුම් තත්ත්වයක්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අග්‍රාමාත්‍යවරයාට බලයක් නැහැ. විපක්ෂ නායක පවසයි. පනිස් ඇතුළු පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදනවල විල පහත දමන බවට බේකර හිමියන්ගෙන් ප්‍රකාශයක්. IS ත්‍රස්තයන් ජපන් ජාතික මාධ්‍යවේදියෙකුගේ හිසගස අදමයි. මෙවර ඉදිරිපත් කළ අතුරු අයවැය සර්දියල් ක්‍රමයකක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බාවනැල්ල මහිරුපාද ක්‍රීඩා පිටියේ පැවති සංවාදශීලී ජනහමුවකට එක්මින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇති අයගෙන් ලබාගෙන ආදායම් බහිමි ජනතාවට ලබා දීමට රජය කටයුතු කළ බවයි. සරදියල් හිටියේ මාවනේ. දැන් අපි සරදියල්ගේ ආයවැයක් ගෙනල්ලා තියෙනවා. පොහොසත් ආයගෙන් අරගෙන දුප්පත් ආයට අරගත්ත කියලා ඔක්කොමලා කියන්නේ මේක සරදියල්ගේ ආයවැයක් කියලා. මොකද්ද මහින්ද චින්තනයේ ආයවැය? මහින්ද චින්තනයේ ආයවැය තමයි දුප්පත් ආයගෙන් අරගෙන පොහොසත් ආයට දෙන එක. අවුරුදු 10ක් මේක කරා. කවුද මීට වඩා හොඳට ආර්ථිකය මෙහෙවන්නේ කියන්නේ කියලා ඇහුවා. දවස් 14 මේක කළා දුන්නා. ඒක අලුත් දෙයක් නෙමෙයි ලෝක හැම රටකම. අති හැකි ආයගෙන් තමයි මුදල් අරගෙන නැති බැරි ආයට අනික් ආයට ලබා දෙන්නේ. ඒක කරන විශේෂ හේතුව. ඒක වෙනස් කරා. රාජපක්ෂ රෙජිමේට ඕන වුණේ මේ මධ්‍යම පන්තිය නැති කරන්න. පොදු ජනතාවගේ බදු වැඩි කරන. ගෙවපන් 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 කියලා කියන. විශාල ප්‍රමාණයක් වැඩි කරා. ඉන්න ඔයාට කියන නෑ උඹලා හොරකම් කරපන් බද්දක් දෙන්න වැඩක් නෑ. උඹලා හොරකම් කරපන් බද්දක් වැඩක් නෑ කියලා කිව්වා. ඒක අපි වෙනස් කරා. සමාන ව්‍යාපාරයක් මට මේ බද්ද බදු බර ටිකක් බර වැඩි අපිට සහනයක් දෙන්න කියලා මං කියන්නේ හැම එක්කෙනාටම එක අවුරුද්දක් මේක දරා ගන්න. මොකද අවුරුදු ගණනාවක් ජනතාව මේක දරාගත්තා. අන්තිමට එක වේලක් කන්ට බැරි වුණා. ළමයිගේ අධ්‍යාපනයේ මුදල් තිබුණේ නැහැ. බේත් ගන්න මුදල් තිබුණේ නැහැ. ඒ නිසා මේ බර එක අවුරුද්දක් දරා ගන්න. අර කළු සල්ලි වලින් ගෙවල් හැදුවේ එක කොහොමද අහුවෙනව මේක. අපිට විශාල ප්‍රතිසංවිධානක ගඳ ආර්ථික වශයෙන් මේක ආරම්භයේ විතරයි අපිට හොඳ කාලේ අමාරු කාලේ දෙකම එන්න යන. කුසගින්නේ ඉඳලා සල්ලි නැති මිනිස්සුන්ට කොහොමද තවත් බඩු ගන්න කියන්නේ? මෙතන ඉඳන් යමු. දැන් මෙතන රටේ මුදල් පරිහරණය වැඩි වෙනවා. බඩු මිල අඩු කරා, ණය අඩු කරා, පඩි වැඩි කරා, වී මිල වැඩි කරා. ඉතින් මේ මුදල් පරිහරණය වැඩි වුණාම අන්න ඒ වගේම තමයි මෙතන විශේෂයෙන්ම ආර්ථිකය නැගලා ඉන්නේ. ඇයි මේකයි මීට ඉස්සෙල්ලා නෙවුනේ? මේ රටේ අපි රැකිය ඇති කරන්න ඕනේ, ආයෝජකින් ගේන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා ඊළඟ අවුරුදු පහ වැඩ කරමු. සාක්කුවේ වැඩියෙන් සල්ලි තියෙනවා, පසුම්බියේ සල්ලි තියෙනවා, රැකියාව වැඩි වෙනවා. ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරන්න අපිට පුළුවන් වෙනවා. ශක්තිමත් වැඩ කරන ජනතාවක් ඇති කරලා මේ රටේ දුගී දුප්පත් ගාන 5%කටත් වඩා අඩු කර ගන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. එළඹෙන අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලයක් අග්‍රාමාත්‍යවරයාට නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද දහවල් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුව විසිරුවා හරින බවට දරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන ලද ප්‍රකාශයේ පිළිබඳව කියන්නට තියෙන්නේ එතුමාට මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලයක් නැහැ. එතුමා සුළුතර රජයක අගමැතිවරයෙක් විනා පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන අගමැතිවරයෙක් නෙවෙයි. එය කරන්නට පුළුවන්කම තියෙන්නේ එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට යෝජනාවක් සම්මත කිරීම තුළින්, එහෙම නැත්නම් අප පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාර්තමයි පාර්ලිමේන්තුව අප්‍රේල් 23 වෙනිදා හෝ ඊට පෙර හෝ ඊට පසු හෝ විසිරුවා හැරීමේ බලය තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව විසිරුවනු ලබන ඕනෑම දිනයකදී පසුව එළඹෙන මහමැතිවරණයට අපි සූදානම්. ඒ සඳහා අපි සියලුම විපක්ෂ බලවේග පුළුවන් තරම් දුරට එකතු කරගනිමින් ඒ මැතිවරණයට මුහුණ දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ගොඩනැගීමට අපි සූදානම්. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා එතුමා මීළඟ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද සටනේට නායකත්වය දෙනවා කියලා. ඒ නිසා අපට ජයග්‍රහණය පිළිබඳව කිසිම සැකයක් නැහැ. මෙහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ රජයේ ඉදිරිපත් කළ අයවැය හා දිනසිය වැඩසටහනට පූර්ණ සහය ලබා දෙන බවයි.
අයවැය යෝජනා පිළිබඳව. එහි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා පෙන්වා දෙමින් සම්මත කර ගැනීමට පූර්ණ සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් මධ්‍යම කාරක සභාවත් විධායක සභාවත් ඒකමතිකව තීරණය කළා තියෙනවා. ඒ නිසා දිනසියේ වැඩසටහනින් ජනතාවට යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. දිනසිය සාර්ථක කරගන්න අත උස්සන බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එහෙම අත උස්සන බලන් ඉන්නේ කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. පෞගිය රාජතන්ත්‍රයේ තීන අක්‍රමිතා හේතු කොටගෙන ජනතාවට වුමනා වෙලා තිබුණා අලුත් පාලන තන්ත්‍රයක් මේ රටට බිහි කරන්න. ඒ අනුව තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශිෂ්ට ජයක් ලබා ගන්න පුළුවන් වුණේ. මේ දේශපාලන වෙනස නිසා ඇතිවෙච්ච සුබවාදී දෙයක් තමයි මේ අතුරු අයවැය. ජනතාවගේ පැත්තෙන් තිබිච්ච විශාල පීඩනයක නිදහස් වීමක් සහන ලබා දීම හරහා ලැබිලා තිනවා. දැන් අපි පාර්ලිමේන්තුවේ අයවැයට අත උස්සන්නේ ආණ්ඩුව පැත්තට. දින 100 වෙනතරහන සාර්ථක කරන්න ඉඩ දෙන්න. අයවැයට අපේ පක්ෂ සහය දෙනවා කියලා අද්දක දැන් උස්සුවට කොයි හොරාටවත් සමාව ලැබෙන්නේ නැහැ. හැමදේම හොයාගෙන යනවා. මේ රටේ හොරකම් වංචාව දූෂණ එලි කරන ක්‍රමවේදයක් සකස් කරලා ඉවරයි. සාක්ෂි නැතුව කවුරු හරි කියන ලද ප්‍රකාශනයක් උඩ චරිත ඝාතනය කිරීම සදාචාරයක් නෙවෙයි. අධිකරණයට ඉදිරිපත් කළ කෙනෙක් වරදිකාරයෙක් වෙනකන් ඔහු නිවරදිකාරයා කියන මතය තමයි අපේ නීතියේ තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් මඩ ගහනවා. මඩ ගහලා බලනවා පුළුවන් ද අපිව දේශපාලනයෙන් අයින් කරන්න තියෙනවා නම් ඕන දෙයක් ඔප්පු කරන්න. ඔප්පු තලවකැලේ පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඉහළකොත්මලේ ජලාශයට පැන අතුරුදන්වීම සම්බන්ධයෙන් අද තලවකැලේ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. උද්ඝෝෂණය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය දහවන කටයුතු වලට පැය 3කට ආසන්න කාලයක් බාධා එල්ල වුණා. මේ අතර ජලාශයට පැන අතුරුදන් වූ සැකකරුගේ මළ සිරුර අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා. ලිඳුල පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතියායේ පදිංචි මාරිමුත්තු මනෝජීයේ පසුරු තුනට පමණ තලවකැලේ නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ඇත්තේ බාබුල් නැමැති මද්‍රව්‍යයක් ළඟ තබාගත් බවට සැකපිටයි. ඔහු පොලිසියට රැගෙන යන අවස්ථාවේදී අත්අඩංගුවෙන් මිදී දුම්රිය මාර්ගය ඔස්සේ දිවගොස් ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන්ව තෙමෙනවා. මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනා කරමින් වතු කම්කරුවන්තුළු පිරිසක් අද තලවකැලේ නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. අද උදෑසන 10ට පමණ ආරම්භ කළ උද්ඝෝෂණය හේතුවෙන් තලවකැලේ පූඩලුවේ සහ නූරලී හැටන් මාර්ගවල වාහන ගමනාගමනයට එල්ල වූයේ දෙටි බාධාවක්. විරෝධතාව හේතුවෙන් පස්වර එක පමණ වන විට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වුණා. මේ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ පොඩිමෙණිකේ දුම්රිය නානුවේ දක්වා ආපසු ධාවනය කෙරුණු අතර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මෙණිකේ දුම්රිය පැය කිහිපයක් කොටගල දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා. විරෝධතාකරුවන් දිගින් දිගටම ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවල නිරත වීම හේතුවෙන් පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තා. ඒ අනුව පස්වරු 4:30 පමණ වන විට විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කොට දුම්රිය ධාවන කටයුතු සහ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පොලිසිය පියවර ගත්තා.
අද දින තලවකැලේ ප්‍රදේශයේදී යම් කිසි පිරිසක් මහා මාර්ගයේ වගේම දුම්රිය මාර්ගයේ හරස් කරමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය එම උද්ඝෝෂණය පාලනය කිරීමට එම ස්ථානයට ගියා. ඊයේ පොලිසිය කරන ලද වැටලීමක් අවස්ථාවේදී මේ තත්ත්වය ඇති වුණේ ජනතාව ප්‍රකාශ කරන ආකාරයට පොලිසියෙන් යම් වරදක් වෙලා තිබෙනවා නම් ඒ විමර්ශනය කිරීමට පොලිසිය සූදානම්. නමුත් මෙහිදී කිසිම කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල නොකළ බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. ඉදිරි මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායකර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිරු හාට්ටොක් විශේෂාංගයට එක් වෙමින්. ඊනකින්වත් හිතපු නැති වැඩක් නේද මන්ත්‍රීතුමා වුණේ? මොකක්ද ඒ? නෑ මහින්ද මහත්තයාගේ පරාජය. මම හිතුවා පරදින්න ඉඩ තියෙනවායි කියලා. චන්දෙන් පස්සේ වැඩියෙන්ම අනාතු වුණේ විමල්ද තිස්සද ගම්මන්පිලද වාසුද? ඒක මන් දන්නේ. ඇත්තටම ඇයි මන්ත්‍රීතුමා හිටපු ජනාධිපතිතුමා පෙරදුනේ? පළවෙනි එක ජීවන දුෂ්කරතාවය, දෙවෙනි කාරණය පාලන ශෛලිය වැරද, තුන්වෙනි එක දූෂණය පිළිබඳව පැතිරී තිබුණු කතාගෙන ජනයාගේ ඇති වී තිබුණු අවිශ්වාසය. ඒ වුණාට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නම් කියන්නේ උතුරු නැගෙනහිර චන්ද නොලැබුණු නිසා ඔහු පෙරදුනා කියලා. ඒක වැරදි. උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රයෝජනවත් වුණා මෛත්‍රී මහත්තයාගේ ජයග්‍රහණය. මහින්ද මහතා පෙරදුනේ දකුණේ සිංහල ඡන්දවලින්. කොහොමද එහෙම කියන්නේ? එතුමා දිනපු 50ට හැමදාම 52ට 52කට බෑලා. මීළඟ මහමැතිවරණයට ඔබ තරම් කරනවද? ඔව්. මොන පක්ෂෙන්ද? මගේ පක්ෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ. ඔබේ පක්ෂය තවදුරටත් නිදහස් සන්ධානි සමාජිකයෙක්ද? අපි හිතන හැටියට අපි නිදහස් සන්ධානේ ඉන්නවා. නමුත් අපි පිළිගන්නේ නැහැ නිදහස් සන්ධානයේ පසුගිය කාලේ සභාපතිත්වය වෙනස්කම්, ඒකේ සංගීතය වෙනස්කම්. නිමල් සිරිපාලගේ විපක්ෂ නායක ධුරය ඔබ පිළිගන්නවද? ඔව්. නමුත් අපි එතුමාගේ විපක්ෂ නායකත්වය අතතේ ඉන්නේ නැති බව පක්ෂ කතානායකතුමාට කියලා අපි වෙනම විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නට පිළිගැනීම ලබාගෙන තියෙනවා. ඉදිරි මැතිවරණයට තරඟ කරන්න විනේෂ්, විමල්, ගම්මන්පිල, වාසු මේ දිනවල සන්ධානයක් හදමින් සිටිනවා කියලා කතාවක් යනවා. මේක ඇත්තක්ද බොරුවක්ද? නෑ කිසිසේත්ම නෑ. නිමල් සිරිපාල සිල්වා මහතා ආදීන්ගේ ඕන් යූ එන් පී විරෝධීව පෙළගැසෙනවා නම් ඒ පෙළගැසීමත් එක්ක අපේ කංගත්යකට එන්න සූදානම්. නොවේනම් අපි යූ එන් පී විරෝධී එක්සත්කමක් ඇති වෙනත් අයත්ක ලයකට එන්න සූදානම්. කවුද වෙනත් අය? දැන්ට කියන්න බෑනේ. ඔබ හිතන්නේ මීළඟ මහමැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරඟ කළ යුතුද නැද්ද? මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක හැටියට තරඟ කළ යුතුයි. ඔව් ඉතින් එහෙම තරඟ කළේ නැත්නම් ඔබතුමලට පැවැත්මක් නැහැනේ නේ? ඔව් අපි කාටවත් පැවැත්මක් නැහැ. හිටපු ජනාධිපතිවරයා තුන්වෙනි සැරේ ජනාධිපති ධුරයට තරඟ කරනකොට සමහරු එකට විරුද්ධ වුණා. ඔබත් ඉන් කෙනෙක්. මම එහෙම කිව්වා පාර්ලිමේන්තුවේදී. එහෙමනම් ඒ තියෙන විරෝධය අගමැති අපේක්ෂක වෙනකොට නැති වෙන්නේ කොහොමද? අගමැති ගම ජනාධිපති බලය තරම් බලයක් නෙමෙයි. හිටපු ජනාධිපතිවරයා තරඟ කරන්න ඕනේ නිදහස් පක්ෂෙන්ද? මට කියන්න පුළුවන් සම්දානේ අපේක්ෂක හැටිය. කොහොමද ඔහු එහෙම තරඟ කරන්නේ? ඔහු නිදහස් පක්ෂ අනුශාසක කෙනෙක්. ඉතින් ඒක ඉතින් මේ පක්ෂය දීඳු කරගත්තොත් දෙයක්. දැන් ඔහුම තරඟ කළොත් නිමල් සිරිපාල විපක්ෂ නායකතුමාට මොකද වෙන්නේ? මන් දන්නේ. විපක්ෂ නායක නිමල් සිරිපාලත් සහය දීලා ඔහු ජයග්‍රහණය කරවන්නත් පුළුවන්නේ. ඇයි ඔබ එහෙම නොකරන්නේ? එතුමාට වඩා ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනා මහින්ද නම්. අපි ජයග්‍රහණය කරන්න පුළුවන් එක්කෙනා නොදන්න කිව්වන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වෙන්න එක් හේතුවක් විදිහට ඔබ කිව්වා ඔහුගේ පාලන ශෛලියේ තිබ්බ දුර්වලතා කියලා. එහෙම කිව්ව ඔබ කියනවා අගමැති ධුරයට තරං කළොත් ඔහු දිනයි කියලා. දැන් ජනතාවට හිතෙන්න පුළුවන්නේ ඒ වගේ දුර්වල පාලන ශෛලියක් තිබ්බ කෙනෙක් ආයෙ මොකටද අගමැති කරන්න කියලා. අපුරුවන් එහෙම හිතෙන්න පුළුවන්. මන්නේ කියන්නේ එහෙම හිතෙන්න පුළුවන්.